අයිබෝවන් අදත් මේ සීලු දෙනාම අපි සමඟ සම්බන්ධ වෙන්නේ සිරිමත්ගේ ඉස්කෝලේ ගනිත පාඩමත් සමඟ එතකොට අප සිරිමත්ගේ ස්කෝල ගනිත පාඩම මේ සැරේ මේ හෙටානිද්ද විභාගලියන්ට ඉන්න සීලුම දවා දරුවන්ට ඉතාම වටින වැඩස තහනක් විදිහට ජනප්‍රේ වෙලා හැම කෙනෙක්ම සම්බන්ධ වෙන තත්වයක් තියෙනවා. එතකොට අපි දිගින් දිගටම කතා කරා අපි විශේෂයෙන්ම තේමා එකතු වෙලා. විභාගයට ප්‍රශ්නපත්තරය සකස් වෙන විදිහට අදාළව විෂයකොටස් සම්බන්ධ කරගන. ප්‍රධාන තේමා හය ඔස්සේ සියලුම අමතක වෙච්ච දැනුම නැවත මතක් කරලා. ඒ අනුම විභාගේයට සූදානම් කෙරවීමේ වැඩ සටහනක් තියෙන්න්නේ. ඉතින් ඒ නිසා මේ ළමයින්ට මේ වැඩස තහන එක සම්බන්ධ වීම ඉතාම වටිනවා ඒකෙන් ඔගොලොන්ට හොඳ ප්‍රතිඵලයක් ඉදිරියේ එන විභාගෙදිී ලබාගන්න පුළුවන්ගගේ ල අපිට පැහැදිලි ඒ අනුව අපි මේ පහුගේ දවස් හොල කතා කරපු මිනිතය තේමාවේ විභහගේයේද ගනිත එක කොටසෙන් ඕගොලන්ට ලැබෙන ලුණු දහයක ප්‍රශ්නයක් සහ ලකුණු දෙකේ ප්‍රශ්න තුනකව විතර කොටසක් ආවරණය වෙනෝ අද මේ පාඩමේ ඒක නිසා මේ පාඩම දිගටම අවධානයෙන් තමන් දරඹල ඒක ප්‍රතිඵල් ලබාගන්න. දැන් අපි මිනිතය කියන එක අපි කතා කරා මනින දේවල්. අද අපි දිගමැනලා ඒ දිගමැනීමෙන්, රූපයක පරිමිතිය හොයන එකත් ඒ වගේම ඉඩ ප්‍රමාණය පිළිබල්මිම්ම හෙවත් වර්ගඵලය පිළිබඳත් අපි කතා කරන බලාපොරොත්තු වෙනවා එතකොට අපිට මේ දිග දිග කියන සංකල්පය අරගන අපි තල රූප කීපයක් ගමු අපිට මුොලදම හම්බෙන එකක්තමයි මේ සමට අතුරශය කියන රූපය එක පහසුව එකක්කේ ම වජී වශයෙන් ලිවොත් මේ දිග ඒ කියලා මේ හැම පැත්තක්ම ඒ එතකොට මේ රූපය පරිමිතිය විදිහරි අපි කියනවා පරිමිතිය වටේ දිගේ එකතුව මේකරම් ඒ වහතරක් හතරයි ඒ වජය පදයකම ගත්තා ඒ වගේ අපිට මේ වගේ ත්‍රිකෝනා කාරාස්සරයක් දුන්නත් සටිමීටර් පහයි සටිමීටර් අටයි සටිමීටර් හයයි කියලා මේ ත්‍රිකෝනය පරිමිති අපෙන් ඇහවොත් මේ BC කියන තිකෝනේ අපි කරන්නේ පහ සන්මීටර් එකතු කිරීම අටයි සටිමීටර් එතකොට උත්තරයනවා සන්ටිමීටර් දහනමයක් කියලා මේ තල් රූපය පරිවිතය දැම් බලන්න ඊළඟට අපිට මේ වගේ රූපයක්කාව කියන්නක ය වගේ මේක මේ දිග सेටිමීටර් දොළහක් වෙලා මේ දිග सेන්ටිමීටර් දහතුනක්න මේ රූපේ පරිමිති होොයන්නත් මේ දිගවල් දෙක ඇති පරිමිතිිගෙනන වටේ දිගෙන තර මේ දික सेන්ටිමීටර් දහතුන නිසා මේ කොටට ස සහ මේ කොටස එකතුව දහතුනක් වවෙෙනවා මේ කොට සකීද මේ කොට සිලි දනගන වශන ඒ වගේම මේ කාාව දොහක් නං මේ කොටසෙයි මේ කොටසෙයි දිගේ එකතුව දොලහක් වෙනවා යන මේ තලරූපය පරිමිති අපිට ලියන්න පුළුවන් දොලාහා එකතු කිරීම දහතුන වගේ කොටස් දෙකයි දොහයි දහතුනයි මේ කොටස් දෙකම දොහයි මේ කොටස් දෙකම දහතුුනයිදගොට විසි පහ වගේ කොටස් දෙක් සිම මේ තල්රූපය බරිමිතරු සැටමට පණහයි අපිට ඊළඟට මෙ මේ වගේ අවස්ථාවක් බලන්නක රජුකෝනාශ්‍රා කර කොටසක් ABC රිජුකෝනාශ්‍ර කාරආස්තරය පරිමිති අපිට දෙනවා මේක පරිමිතිය සමීටර් තිස් අටයි අප අහනෝ එහනම් මේ රිජුකෝනාාශ්‍රයේ දිග කියර කියලා දැන් එතකොට පරිමිතිය කියන්නේ වටේ දිග එකතුවන එම් මේ දි පලර හයක් නම් මේ පැත්තත් හයයි දිග එල් කියලා දෙෙනවා නම් මේ පැත්ත දිගත් එ දැන් අපිට සමීකරණයක් ගන්න පුළුවන් නේද හයයි හයයි දොලහයි එල් එකතු කිරීම එල් දෙකයි එල් සමාන වෙනවා සෙන්ටිමීටර් ති අටට ම අපිට පුළුවන් දෙකයි එල්ව අග කියන්න තිස් අට අඩු කිරීම දොළහා දෙපසයිම දොළහ කඩු කරා දෙකයි එල් සමානයි අටන් දෙකක් හයයි තුනෙන් එකක් දෙකයි සටිමිටර් විසි හයයි එහම් එල්ල ලාගේ හයන දෙපසම දෙක බෙදුවම එල් සමානයි සන්ටිමීටර් දහ තුනයි ඒයනු අපටන මේ තරරූපය ජකෝ ආශ සැටිමීර් දහතුනයි කියලා අපිට දුන්න කියදක මේ වගේ ගැසලුවක් පරිමිතියටම සිජුකෝන ආශ්‍රාකාර ආසරයක් පයි මේ දිග එල් පලලබී. මය පී ඔන්න ටිකක් ගැටලුව සංකීර්ණ කරනවා අගයක් දෙන්න වජී පඩයක් දෙන්නේ මේ රජුකෝනාශ්‍රකාර ආස්සරය පරිමිතිය පී නම් අපේ අහනව දිග සඳහා ප්‍රකාශනයක් මේ වගේ මේ කක්ද දිග සඳහා ප්‍රකාශනයක් ගන්නවෙන්නේ මේ කැනම් අපි අගයක් දල දෙවන පරිමිතියති සටයි පලද හයයි ඒ අනුව දිග හොයා ගර දහතුනයි ඒ විදිහඇතම දිග එල් පල පරිමිතිය පී නම් දිගල් සඳහා ප්‍රකාශනයක් එතුකොට මේ විදිහතමයි යන්න මේ බලන්න B ඒ දෙකක් දෙකයිබ මේ දෙපැත්ත එ ඒ දෙකක් දෙකයි එ සමානයි තිස් අට වගේ පරිමිතිය පී මේ අගයන් තිබුණ ද මේ ගයන්නවිජ ප්‍රකාශන අප එල් හොයන්න නොහනම් දෙකයි එල් සමානයි අඩු කිරීම දෙකයි බී හරින අ දොල හඩුන වගේ එහනම් එල් හොයන්ඩ මේ පැත්තේ දෙකයි එල් දෙකෙම් බෙදනවා මේ මුලු පදේම හරි ද දෙකෙන් බෙදනවා අපේ තුර උත්තර කීපයක් ගැන්න පුල විදිී එල් සමානයි එක විදිහක් දෙකෙෙන් බෙදුනම පී බෙදීම දෙකයි දෙයි බී දෙකෙන් බෙදුනම දෙකයිබී ඔන්න කවුත්තරයක් එල් සමානයි පීවලිම් බාගෙන් අඩුකරා බී තවිදක ටෝකල යන්න පුළුවන් එල් සමානයි භාගයයි පී අඩුකිරීම බී ඒත් හරි පබෙදීම දෙක කියන අද හසම තමයි වාගයිපී කියන්නේ එතකොට සමහල්ලාට අපිට මේ වගේ උත්තර එකම උත්තර මේ ආකාර දෙයකට හන්න පුළුවන්ඔ වගේ ඔන්න පරිමිතිය සම්බන්ධයෙන් වීජගණතයත් සම්බන්ධ කල ගැසලුවක් මම කරේ මේ මගේ ගාලක් බලමු අපි රප බන්න මේදි පහලවයි කියල දෙෙනවාති හතරයි मेටි පහයි ත් හතරයි මේ හමදිගක්ම සමානයි හයි ඔච්චරේ දත්ත යන්නේ අපේ න මේ රූපය පරිමිතිය කියද කියලා එතකොටට වටේ දිග වල එකතු වන අපි ගඩුවන තැ දක මෙහම ගත්තම හරි මේ කාව පහළවනම් මේ රේකාව පහළවයි රට පහළවයි පහලවයි පහළ වේව දෙකයි එක හර මෙසිරස්ස මේ හයයි මෙතන හයයි මෙතන හයයිත හයිද හයරේකා හතරයි කයි දෙකයි තුනයි හතරයි හයවාරක් කතරදන විසි හතරයි ැගේමම හරි තර දීනරකාව හතරයි මෙතන හතරයි අටයි මෙතන පහई දහතුनाයිනබ දතු වි දතු පහරවයි පහලवाයි हा විසි හතරයි විසිහයිොට සකම එක තුර හන හයි හතරයි දහයම් බින්දුව कයි තුुनाයි පहाई අතයි है පේ පරිමිතිය සැටිමීටර් අසුයි වටේ සැටමට අසයි මේ වගේ ත්‍රපීසියමා කාරයක් බලන්නකො තපීසියම කියලා මේ වගේ රූපයකට කියන්න මමාන්තරකා එන්න මේ රූපය පරමිතිය හනෝ මේක ටිකක් හිතන්න වෙනවාගේ අනමොකද දැන් මේ දි අපි දන්න දිවල් දාගනයන් ගොහරිද අපිට මෙන්න මෙතනිල මෙතෙන්ට අටයි කියර ලියන්න පුළුවන් එක ප්‍රශ්නය නෑ දි අ්ටයි මේ උස හය නිසා මේක හයයි කියලා ලියන්නත් පුළුවන් මේ කල් මෙන්න මේ දික අපි දන්න නෑ අන්න ඒදික දැන් හොයන් දැන්ග එතකොට මේක ගැටලුවක් විදිර දෙන්න ඒදික හොයා ගන්නද මේක රජුකෝණී ්‍රිකෝනයක් නිසා ි කියා මේකට කරණය මේ අනිත් පාර දෙක අපි වකර තුර පයිතකරස් ප්‍රමය තු අපින පුළුවන් වර්ගය එකතු කිරීම හය වර්ගය සමානයි දහය වර්ගය एक වර්ගය හයවරක් යතිහය දහවරක් දයය දැන් අපි ෙනවා වර්ගය සමානයිය අඩු කිරීම ති හය එ අප එක් වර්ග කියන්නේ දහයෙන් හයක් හතරයි නම තුනක් හයයි හැට හතරයි එක් හොයන්ද දෙපසම වර්ගමූලේ ගත්තම සන්ටිමීටර් අටයි අන්නක්ෝලාගැි පොව දැන් පුළුවන් පරිමිතිය යන්න දැන් මේ රූපය පරිමිතිය සමාන වෙනවා මේ දික අටයි අටයි දාසයි මේ දිග හයයි ආපහෝ මෙතන අටයි මෙතන දහයයි එකට වෙනවා ඔන්න මේදි අට මේ දෙකේම ලිග තමයි දාසය මේක හය මෙ අය වතට මෙ දහය දන් හරි පරිමි තියෙනවා දහයයි දහටයි විසි හතරයි තිහයි මේ රූපය පරිමිතය සෙඩිමටර් හතලි හයි මේ අපි කියන්‍රපී සයම කල විශේෂණමා දැන් අපිට ඊළඟට තියෙන්නේ ඔය තලරූප ඇවරනම ටිකක් වකර රේකාවගේගන එක තමයි පුෘර්ථය මෙන්න මේමගේ වෘර්තාකාර ෘ මේ වටේ දි ඇතරම් වෘර්තයේ පරිමිතිය තමයි කියන්න එතරි මේදී වෘර්තයක් සම්බන්ධයෙන් අපි ගෙනව එකට පරිදිය කියලා අලුත් නවක්්‍යදර පරිදිෂ කම්පරස් වලින් සී අකුරදානෝ මේ පරිදි දිග මේ අරය ආ වෘතයේ කේන්ද්‍රය අපිරි මේ වටේදක මනන්න පුළුවන් මේ වෘර්තාකාර හැඩතලේ වටා අපි නූලක් ඇදල ත්‍රූලකට දීන බැඳම අපිට මේ දිග හොයන්න පුලුවන් ඒහම නැතුව අපිට ක්‍රමයක් නෑදැ අප ඒකට ඔය ක්‍රමයක් අපි හදා ගන දීන මේ වෘත්ථයක පරිදිිය හොයා ගන්න කොහොමද වෘර්තාකාර හැඩ තල ඔන්න එකක් මේ තව එකක් වෙනස් තව එකක් මෙයාගේ පරිදි දිග අපි හිතමකෝ සී කියලා එයාගේ විශ්කම්බේ මේ කන් රහර මේ දක ඩී කියමුකෝ ඔන්න පරිදි විශ්කම්ය එකැන මේ දිගෙන් මේ විශ්කම් බේදිගේ බෙදෙනවා සීබෙද දීව එහෙම ගත්තම උත්තරය අපිට එන උත්තරයේ තුනයි දශම එකයි ගානක් කොහොම. මේ වෘත්තේත් අපි හිත මුොකුඩ එක කියර විෂ්කම්ය මේක පරිදිය ස එක කියමුකෝ එතකොට ඔය වටේදිග බැනල ස එකදි මේ විශ්කම්බය ඩී එකේ දිග බැනල ස එකේ දිග ඩී එකේ දෙකින් බෙදුවම අපිට ඒත් එනවා. ොයත් තුළු කරහම තුනයි දශම එකයි ගානක් එනවා මේ වෘතයත් විෂ්කම්බය ඩී දෙක කියමුක මේක වටේ දි සී එක කියමුක එකැ මේ කැට මේ වගේ හටතලරම් ඇැල්ල ගන්න පුළුවන් හරිද ගත්තම සී දෙකේ දිග දී දෙකින් එකන අප පරිදියේ දි විශ්කම්බේ දගෙන් බෙදවා ඒත් එන්න තුනයි දශම එකයි ගානක් වෙනස් හොන්න හොවා ඔය විදිහට අපිට ඇත්තටම උපකරණ අරගන ඒවැ දිග මැනලා මේ තියෙන්නේ මේ බලන්න මේ වගේ මේක තින දෙකක් ඇතුළ වෘර්තය දිග හොයන්න පුළුවන් විෂ්කම්බේ මනින්න පුළුවන් මේ වෘත පනින්න පුළුවන් විෂ්කමතර එකකක් මෙදන මේ පරිදි විශාලයි මේ පරිදිරර කුඩයි වි්කම්බේ ලොකුයි මේ විෂකමිට කොඩ. හැබයි මේ දෙකේ අපිගෙන අනුපාතය පරිදිය බෙදීම විශ්කම්භය අතර අනුපාතය හැම වෙලාවම නියත අගයක් එන්නේ හේතුව විෂ්කම්බය විශාල වෙනකොට පරිදිය විශාල වෙනවා අනුපාතිකව ඒගන උෘතාකාර හැල දිකරන පවදින්නේ අන්න ඒ නියත අගය ඔය නියත අගය ගනිතයේදී හඳුන්වෙනවා සබෙදීම ී සමානයි පයි කියලා ඕ ඔය නියත අගේ හඳුන්වන නමතමයි ඒක නියතේ පයි එතකොට මෙන්න මේ අගයෙන් අපිට ගන්න පුළුවන් සූත්‍රයක් සී උක්ත කරහම සී සමානයිෆයිී සමානයිෆ මේ දී කියන්නේ අරේ වගේ දෙගුණයක් මේටි R මේටිකත් R මේ ආ ඒ දෙක තමයි D කියලා අපිට එන්නේ. එහනම් අපිට මෙතෙන්ට ද වෙනුවට දාන්න පුළුවන් දෙකයි R එතු අපිට සී සමානයි ෆයි ඩී වෙනුවට දෙකයි Rර්. සූට්‍රයකරවාස සමානයි දෙකයි පයි ආර් මෙන්න මේ සුබේ දෙකම එක දෙයක් හැබැ මෙතන අරය දන්නව නම් පරිදි හොයන්න පුුවන් මෙතන විෂ්කම් බේදන්නවා පරිදිහන්න පුළුවන් ඔන්න ඔය සම්බන්ධ දෙක ඇතුමර්ත තම අපි වෘථයක පරිදියේ දිග හොයාන්න අපිගෙනව වෘර්තයේ පරිදිහ සෙවීම කියලා බලමු අපි එහනම් සී සමානයිෆයිඩ යොදන හෝ සී සමානයි ප දෙයි පයි හදල මේ ගැටලු වි අපට වෘර්තයක් තියෙනවා මේකෙ විශ්කම්භය සන්ටිමීටර් හතයි එනම් පරිදි අහනවා සී සමානයි ෆයිඩ සට්‍රේලියල රිදි සමානයි ෆයිවල ආසන්නගේ හතෙන් විසි දෙ නියතයක් තුන දශම කයිගාන විශ්කම්භය හත අපිට එන උත්තරයක් මේ හත්තට හත කැපිලා සන්ටිමීටර් විසි දෙකයි කියලා එනවා. අපිතුම තවෝගානනව වෘතාකාරයි ඒක අරය දෙනවා සටිමීටර් අරය හත වි්ම්ේනෙවෙයි පරිදි දිග හනවා සමානයි දෙකයි පයිආර් කියන සූත්‍රීතර භාවිතා කරන අරන දීල දන්න සී සමානයි දෙකයි ගුණකිරීම හතෙන් විසි දෙක ගුණකිරීම හත හත්තරක් එකයි හත්තරක් එකයි එතකොට දි හතලස් හතරයි සන්ටිමීටර් දැම් බලන් වන පොඩි සම්බන්ධයක් ඕගොනමම කියවා හරිද ෆ නියතේ අග හතෙන් විසි දෙකනේ එහෙම නම් මං අහනෝ මෙහෙම ගාන වෘර්තයක් තියෙනවා ඒවෘර්තයේ විෂ්කම්බය සටිමීටර් පහලවයි එ මේ බෘතයේ පරිදි ආසන්නව කීයද ආසන්නාගයක් පූර්ණ ආසනාගයක් ගන්න කිව්වොත් හරිමගේ නෙවෙයි හරිමගේාව දශම ගානක් කන්නේ එතකොට කරන්නේ මෙන්න මේ ෆවලගේ විසි දෙක බැදීම හත සුළුකොරත් අපිට එනවන තුනයි දශම එකයි හතරයි දෙකයි ගන එකඇන දලවශයෙන් තුනනය ඒයන්න ඩීවගේ තුංගුණයක් නික ගන්න හිතර විද විශ්කම්භය වගේ තුංගුණයක් මේක උත්තර යටේරහෙන මේක ආසන්නනාගය පහලව වගේ තුංගුණයක් ආසන්නව සෙන්ටිමීටර් හතලස් පහක් හතලස් පරලා ටිකක් වැඩ පයිලම හතරක් ගේ නහතලස් පහයි ආසන පුර් සංකාවට තුංගුණයක් අරය දීල හත් ෘතයක් තියනවා ඒ අරය සටිමීටර් තුනයි එහනම් මේක පරිදි ආසන්නගේ කීයද විශ්කම්බය වගේ තුගුණයක් නම් අරය වගේ හයගුණයක් එම් තුහරක් හය මේක ආසන්නග සටිමීටර් දටයි ඔන්න වෘර්තාකාර හැඩයක වෘථයක පරිදිය දිග ගන්න පුළුවන් සරල අදහස් කිහිපයක් මං ප්‍රකාශ කරා හරිමගේ හොයන සූත දෙක පෙන්නවා මේ ෆයිවලගේ ආසන්නව හතම් විසි දෙක හෙවත් තුනයි දශම ගානක් තුයි ද එකයි ගානක්න්නේ තුනර ළඟයි. එක නිසා දල වශයෙන් පරිදි විශ්කම්භය වගේ නම් තුංගුණයක් අර වගේනම් හයගුණයක්යි දෙකයි ෆරණෙ. ඒ නිසා අරය වගේ හයගුණයක් ඒන් අපට ගන්න පුල මේකත්ොත් විෂකම්ය හතන බල හත්වොරත්තුුණකි විසිකයි විසි දෙකාව. හතයි හත්තවරක්හය හතලිසි දෙකයි යන හතලිස් සතරාව. අ දශව ගරන්න හට කිහිල් ආසන්නගේ අන්නෙම පට ගන්න පුලුවන්ගේ යගේ හයගුණයක් ඇත්තන් තුගුණයකින්. දැන් අපි මේ පරිමිතියට අදාල. අප දහය වසර ගැතුලු කීපෙක්ටයන්ක අපි පරිමිතිය දහයිද අපෙන් අහනවා එ කැහදිිම කේන්ද්‍රි කන්නල මෙන්න බල ගැටළුවක් මෙන්න ඔන්න ඔය ගැනන් දෙ නම තියෙන්නේ අපි ෙන කේන්ද්‍රක කණ්ඩයක් කෝනය දෙනවංශක එකසිිය විස්්සයි අරේ විසි එකයි අප මෙන්න මේ කේන්දික කණ්ඩේ පරිමිතිය කීයද එතකොට අපිට තියෙන මේ දිග දන්නවා මේ දිගත් දන්නවා. ප්‍රශ්නයම නෑදක දන්න විසික වියි. මෙන්න මේ කොටස දිගතම අපි හවාගන්න ඕනේ චාපේ දි අපි ඒ චාපදික හොයමු කහොමද බුලු උෘර්ත්ථයකින් චොච්චරද තුය හැටෙන් එකසිය විස්්සක කේන්දික කණ්ඩේ කෝනයක් දෙකයි පයි ආ මුල්ලු වෘර්තෙන් තුන්සි ඇර එකස විස්්සයි ඒ යන්න තුනෙන් එකයි දෙකයි හතෙන් විසි දෙකයි අරය විසි එකයින්ට සුරුුවෙනවා. තුන්වරක් හ විසිකට මේ විසි එක සුළුවුණ. දෙවරක් විසි දෙක හතලිස් හතරයි. මේ දික හතලිස් හතරයි මේ දිග විසියකයි විසියක එහනම් මේ කේන්ද්‍රි කණ්ඩේ පරිමිතිය එනවා හතලිස් හතර තු කිරීම විසිය එක එකතු කිරීම විසි එක හතරයි පහයි හයයි හතරයි හයයි අටයි සෙන්ටිමීටර අසූ හයයි ඔන්න ඔය කේන්්ඩක කණ්ඩේ පරිමිති අපිට සැටමිට අසු හයයි කියලා මේමගේ රූපය දුන්න කියන්නක වෘර්තාකාරම එකක් මේ කේන්දික කණ්ඩේකෝනය අංශක හැටයි අරය දහයිලශම පහයි මේ පරිමිතිය අහන්නේ එතකොට අපිට දහයදශම් පහ දෙක හරි. මේ චාපදික හොයන්න ගොර හැටක් මෙතනග හම ඇතුළෙ කෝනය කිය කියද අංශක තුන්සීයක් ව නවා අ එක හොයා ගත්ත. එහනම් ඔය චාපදි එල්වල්ල දිග හොයන්ද තුන්සීය හැට අංශක තුන්සීයක කොටසක් දෙකයිෆයි කියන්නේ මේක දහයි දශම පහන අපි මේ සුළු කිරීමේ පහසු හොදා මෙයාාවලීදැමට විසි එකෙන් බාග ඇයි විසි එක දෙකම් බෙදුනොත් හරියටම දය දශම් පහයනවා මෙ සුළු කිරීමට පහසු මෙදන විසි එක බෙදීම දෙ යොදාගත්තම දැ අපිට එනවා හත්වරක් එකයි හත්වරක් තු සුන දෙවරක් එකයි දෙවරක් එකයි බිින්දුවකට මේ බිදුව සුළ වුණ දැිියම් මෙතන දිනති තිට හයවරක් පහයි තිස්හයට හයවරක් හයයි මෙතන විසි දෙකයි මෙතන තුනයි ඔනොහොමයි එ අපිට දැන් ආපව සුළු කර හැකි තුන්වරක් එකයි දෙයි දෙවරයි දෙවරක් එකයි අපිට එනවා මෙන්න මේ දිග පස්වරක් එකළහ පනස් පහයි කියලා सेටමීටර් පනස් පහක දිගක් කෙනවා තුය හැට තුයි පකි විසි එක බෙදීම දෙ හයවරක් පහයි තිහට හයවරක් හයයි තුන්වරක්යිද හරි එහෙනම් මේ පරිමිතිය වෙනවා කියද පනස් පහයි චාපදිග ඊට අමතරව දහයි දශම පහයි දහයශ පාය ගැන විසියකයි මේ පරිමිති වෙනවා හයයි හතයි සන්ිමීට හැත්ත හයයි ඩ ප එතකොට ඔන්න අපිට කේන්දරිික කණ්ඩේ කෝනයයි අරයයි දුන්නම පරිමිතිය හොවා දැම් බලන්න අපිට මෙහෙම දුන්නයි කියලා මේමගේ ගානක් දෙනවා කොමද කේන්ද්‍රික කණ්ඩේ කෝන එකසි අසවයි මේ වගේ කේන්දරිික කණ්ඩේ කෝනය එකසි අසූුවයි අර්ධ වෘතිය කියග එකසිය අසුවයි පරිමිතියත් සෙන්ටිමීටර් එකසිආසුවුවයි පරිමිටයත් දෙනා සටමට එකසි අසුවුවයි අපෙන් අහනවා අරය මේ වෘර්තය මෙන්න මේ මෙතැල්නම තැන්ට තියෙන දිග ආර නම් මේ සම්බන්ධය පිළියමුකෝ මේ එකසි අසුව එන්නේ මෙන්න මේ ආඒව දෙකයි අර චාපයේ දිගනෙ මේ චාපේදිග කොහොමට ගන්නේ තුන්සිය හැටෙන් එකසිය අසූුවක කොටසක් දෙකයි පයි දන්න නෑ එතකොට සුළු කරමුග බාගයයි එක අසුවේවා දෙකයි තුන්සිය හටආ දෙ සු අපි දෙදන අප විසි දෙකයි ආර්බෙදීම හත මේ චාපදිග හරි මේදිගයි මේ දිගයි එකතු කරහම දෙකයි යා එහම් අපිට සමීකරණයක් මේදිග විසි දෙකයි ආ බෙදීම හත එකතු කිරීම දෙකයි ආර් සමානයි එකසිය අසූුවයි අප ඔොහොඳට බලන්නේ එක අපිට දෙන්නේ අර්ධවෘර්ථයකහේන්ටික ක්කොන එකසි අසුවයි. අරය සන්ටිමීටර් ගාන දන්න ආර්. මේ රූපේ පරිමිතිය එකසි අසුයි සන්ටිමීටර් පරිමිත කරන තල රූපය වටේ දිගෙන එක අර්ධවෘර්තයක් එතකොට ආ ඒව දෙකක් දෙකයි ආ චාප දිග මෙතනින් හොයා ගත්තා විසි දෙකයි ආ බෙදීම හත දැන් ආ ඔලගේ හොයන්න අපිට තියෙන සමීකරණ විසඳන්න. මේ බෙදීම හත නැතිවඩ අපි හැමපදෑම හතෙන් ගුණ කරනවා කරීමේදාව ළමයි වරද ගන මේ ගනම් හරි ඇතකොට හතෙන් ගුණ කරනවා මේ පාදය ඒවගේම මේ පදයත් හතෙන් ගුණ කරනවා ඒ වගේම මේ පදයත් හතෙන් ගුණ කරනවාමන බලන්නතකොට අපි දෙනෝ මෙතන විසි දෙකයි ආර් බෙදීම හත මෙත දෙකයි ආ මෙතන කසියාසුවවා සු මෙතන විසි දෙකයි ආර් ඉතුරු වෙනවා මෙතන හත්වරක් දෙක දා හතරයි ආ එනවා මෙතන හතගුණ කිරීම එකසි අසුව විසි දෙකයි දා හතරයි එකතු කළ බලන්න දෙකයි හතරයි හයයි දෙකයි එකයි තුනයි ටිස් හයයි ආර් සමානයි ගුණ කිරීම එකසිය අසුව ආහො තිස්සායම් බෙදන්න දැන් අපි නව මෙතන්ට මෙිහිට ගන්නම උත්තරේ ආ දහට වරක් දහයයි දහට වරක් දෙකයි එන අපට හත්තොරක් දහය ත්වයි බෙදීම දෙකයි එහනම් මේක අරය සන්ටිමීටර් තිස් පහයි ගන්න තකොට අරිට වඩා සංකීර්ණය ගාන හදනකොට අපට තියෙන අපිට කෙලිම් අරය දීල කේන්ද්‍රි කන්නදු නුම් පරිමිතිය හොයෙනවට වඩා පරිමිතියි කේන්ද්‍රි කණ්ඩේ කෝනයයි දීලා අරය හොයන්න කිව්වම අරිට වඩා ගනිත කර්ම ප්‍රමාණයක් කරලා උත්තරේ ගන්න වෙනවා තවගානක් කලමු අපක රවරුවෙන්න තවගානක් කියනවා කේන්ද්‍රික කණ්ඩයකෝන එකසී වි්සයි එකස වි්ස කේන්ද්‍රි කණඩමේ වගේ එක වි්සයි අංශක ඒක පරිමිතිය හතලිස් තුනයි පරිමිතිය සන්ටිමීදර හතලිස් තුනයි අරය දන්න නෑ අප අරයා හන අර වගේ මයි. එතකොට මේ ෙදත් කරන්න අපි මේ අරයන් දෙක එකතු කිරීම චාපදික එක වරම්මල තුනෙන් එකයි කියලා එකසී විශ්ස කියන තුන්සය හැටෙන් එක සී විශස සමානය තුනෙන් එකයි දෙකයි ආ දන්න ඔය කෑ ඔය කොට ස්තුනේ එක තුව තමයි හතලිස් තුන කියලා විල්ල තිඉන්නවිට පරිමිතිය ඔන්න කිරම්ම ගාන දැමද මේක දෙකයි ආරලන සුල්කිරීමක් නැහැ මෙතන තියනවා සුල්වෙන ගන නෑ මෙතනත කොට එක් වරක් දෙක දෙයි දෙවරක් විසි දෙක හතලස් හතරයි ආ තුන්වාරක් හත විසි එකයි සමානයි හතලිස් තුන. දැම් මෙන්න මේ බෙදීම විසියක නැතිවෙන්න. හැම පදයක්ම විසියකෙන් ගුණ කරනවා. හතලිස් හතරයි ආර් බෙදීම විසියක ගුණකරනවා විසියකෙන්. හතලිස් තුනත් ගුණ කරනවා විසියකෙන්. මේ පදයට මේ පදේ සුළුණා. හතලිස් දෙකයි ආර්. එක කිරීම හලස් හතරයිආ සමානයි හතලස් තුන ගුණ කිරීම විසිය එක එක හෙම තියන්න මේකජාති ප දෙකක් සජාතිය ප දෙකතු වයෙනවා හතලස් දෙකයි ආරට හලස් හතරයි ආ හතරයි දෙකයි හයයි හතරයි හතරයි අටයි අසු හයයි ආර් සමානයි හතලිස් තුන ගුණ කිරීම විසි එක ආර් හොයන සුහැම් බෙදෙනවාද දෙපසම ආර් සමානයි හතලිස්තුනේ ඒවා එකයි හතලිස්තුනේ ගොඩවල් දෙකයි විශීක දෙකෙන් බෙදුනම දහයයි දශම පහයි. එහෙනම් මේ වෘතාකාර කේන්ද්‍රික මේ කේන්ද්‍රික හ්ඩේ අරය සෙන්ටිමීටර දහය දශම පහයි. තර බලන්න අරවිදිහටම ඒ මේ වටේදිග දෙකයි ආර් ශාපදිග සමාන කර පරිමිතියට හරි දැන් තව ආකාරයක් අපෙන් හනවා පරිමිතිය දෙනවා අරය දෙනවා කෝනය අහන්න පුළුවන් මේන බලන්නක පරිමිතිය හැටහතරක් සහ අරය විසි එකක් වන කේන්දරිික කණ්ඩයක කෝනය කියයද කේන්ද්‍රික කණ්ඩේ කෝනය අපි දන්න නෑමොහක් කරරි මම ටීටා කියල දානවා අරය දෙනවා මේක සෙන්ටිමීටර් විසි එකයි කියලා. පරිමිතියත් දෙනවය කොල්ලො අපිට පරිමිතිය සමානයි සන්ටමීටර් හැට හතරයි. අරය දීල තියෙනවා? පරිමිතිය දීර තියෙනවා මේ කේන්රි කණ්ඩේ කොච්චර කෝනයක්ද මෙන්න කලන විරිහදය අපි පරිමිතියෙන්නයක හැට හතරයින්න එහෙන වටේ දිගේ එකතුව හැට හතරයි මේ කෑල්ලත් විසිය එකයින්නේ එහම් මුලින් අපි මේ එල් කියන එකේ දිග හොයමුකු එල් සමානවෙන්නේ හැට හතර න්න පැහදිල දෙරුවුණ එල් සමාන වෙනවා හැට හතරෙන් අඩුනහම විසියකයි විසිකයි හතලිස් දෙකක්. අරයන් දෙක අඩුනාම හරිනේ එ අපේ එල්ට අගයක් එනවා හතරෙන් දෙකක් දෙකයි හයෙන් හතරන් දෙකයි. ඔන්න එල් හයාගත්තා පලවෙනි පියවර. පරිමිතිය දන්න නිසා පරිමිතිය හැදන්නේ මේ විසියකයි මේ විසියකයි මේ එල්ොලයි දෙගිය එකතුවෙන් එම් එල් හොයා ගන්න හර මේ දෙක එකතු අඩු කරා එනකොහොමද තුන්සිය හැට ටීටා දෙකයි පයිආ තුන්සි හැට ටීටා කෝනයකින් දෙකයිෆයි ආල අගේ තමයි මේ විසි දෙකයි කියලා අපිට එන්නේ චාපදිගසුළ කරනා හත්වරක් තුනයි මෙත නනවතර ටීටා බෙදීම තුන් සය ැට දෙවරක් තුන හය ගුණ කිරීම විසි දෙක සමානයි විසි දෙකට හයෙන්ක බෙදනන හයවරක් එකයි හයවරක් හැටයි මෙහෙම කරමක ටීටා බෙදීම හැට ගුණ කිරීම විසි දෙක සමානයි විසි දෙකට දැන් අපි මෙතැදීමම ටී උක්ත කරනගේ අපිකයන් සමී කරන උත්තේ වෙනස් කරන ටීට සමානයි විසි දෙක තියෙන පැත්තට මේ දෙපැත්තම හැටෙන් ගුණ වුණ හම හැටමටන්ටෙන මේ පැත් හැට සුළු වෙනවා විසි දෙකෙන් බදුවන් මේ විසික නතුළ මේ පැතර බෙදීීම විසි දෙකනවා දැ හම් ටීතා වල අගේ අපි එනවා අංශක හැටයි කියලා න්න කේන්ද්‍රික කණ්ඩයේ කෝනය අංශක හැටයි පැදිලිද තකොට එහෙම දුන්නොත් පරිමිතියදීල අරයදීල කේන්ද්‍රික කණ්ඩේ කෝනය ඇහොත් මෙන්න මේ ක්‍රමේ තමයි අපට ගැටලු විධාන තියෙන්නේ. ඒ තහුරුුවෙන තවගාන කඩමුකු අපි තොට තහුරුුවෙන ගාන මේක කියනවා ය පනස්තුනයි පරිමිතිය දෙනවා සටිමටර් පනස්තුනයි අරය විසියකයි කේන්ද්‍රකහන්ඩේ කෝනය අපි දන්න ටීත අරය සිමටර් විසියයි කෝනය අපගහන්නේ විමයි අපි මේ චාප දික මුලින් හොයාගම එ එ එන්නේ එල්ට එක තුකරොත් විසිය එකයි විසිකයි හතලස් දෙකක් උත්තරේ පනස්තුනට සමානය පරිමිති හෙමනේ පනස්තුන එහනම් එල්වල් ගේ කියන්නේ පනස්තුන අඩු කිරීම හතලස් දෙක තුනෙන් දෙකක් එකයි පහ හතරක් එකයි සන්තිමීටර් කො හයි ඔය එල්වල දිග දැන් එ කට දාම ප්‍රචාපදික හොයන්නේ තුන්සිය හැටෙන්ටීටා දෙකයි හතෙන් විසි දෙකයි විසි එකයි අරය සමාන වෙනවා හට න්න සමී කරන හත්වරක් තුනයි ටීටා බෙදීම තුන්සිය ැට හය ගුණ කිරීම විසි දෙ සමානයි එකොළ හා හයවරක් හැටයි ටීටා බෙදීම ට ගුණකිරීම විසි දෙක සමානයි එකොළ හා ටීට ඔක්ත කර ටීට මේ පැත්ති ති යාගත්තා එකොළහ ගුණකිරීම හැට බෙදීම විසි දෙකර දෙපසම හැටෙන් ගුණ කර දෙපසම විසි දෙකින් බෙදවා ටීටා වලටබට උත්තර ඇක්නවා එකොලොස් වරක් දෙකයි හැට දෙකෙන් බෙදුුණ අංශක තිහයි ඒ වෙලා වෙදි කේන්ද්‍රික කණ්ඩේ ෝනය අංශක තිහයි ඔන්න එතකොට අපිට පරිමිතිය මේ වගේ කේන්දික කණ්ඩ සම්බන්ධයෙන් පරිමිතිය අහන්ඩ විදි තුනයි තියෙන්නේ මොනවාදේ තුන පලවැනිින්ම එක ආර්ධනවා ටීටා දෙනවා පරිමිතිය අහනවා දෙවැනි ක්‍රමය පරිමිතිය දෙනවා අරය දෙනවා ටීටා අහනවා මේ වගේ තුන්ග නික්‍රමය පරිමිතිය දෙනවා ටීටා දෙනවා ආර් අහනවා මේ ප්‍රශ්න කරන විදිහ පරිමිති අහන්න පුළුවන් කේන්්‍රි කණ්ඩයක ොනේ අහන්න පුළුවන් අරයහන්න පුළුවන් ඒ මොනව අහනවා නම් මොකක් හරි දෙයක් අනිත් දෙකාපිට අනිමාරයෙන්ම අගයන් වශයෙන් දෙන්නම ඕනේ රාශි තුනා අතර තමයි මේක සම්බන්ධය විච්චලනය වෙන්න පරිමිතිය සමාන වෙනවා අරය සහ ටීට අතර සම්බන්ධය හරිද කේන්ද්‍රි කණ්ඩේ කෝනය එක්කේ යන්නේ. අපි ඒ ආකාර තුන හැදුව දැන් අප ඊට පස අපිට එන මේ මිශ්්‍ර කරලා නිබලන්නකු අපි එෙම ගානක් හදමු පිට දෙනවා ගානක් ඔන්න හොම මේ කොටස පාට කල්ල තින කියනවා පැත්තක දිග සන්ටිමීටර් හතක්පු ABC සමපාද ට්‍රිකෝණය එහි පාදේක දිගට සමාන අරයකින් යුත් කේන්දික කණ්ඩයක් තුළ ඇඳ ඇතිර උබේ දැක්වේ මේ පාරේදිග සෙන්ටිමීටර් හතක් වෙච්ච කේන්දික කණ්ඩයක් ඇතුළේ සමපාද ටිකෝනය ඇදරගන මේකත් හතයි මේ දිගත් හතයි මේ රේකා වැඩිගත් හතයි එකව කියන්නේ කේන්දික කණ්ඩයේ චාපදිග ශාපදිග අහනවා එතකොට සමපාද ්‍රිකෝණයක් කියලා දෙනයකෙන් තමයි මේ කේන්දිික කණ්ඩේ කෝනය හවාගන්න පුළුවන් වෙන්නේ සමපාද ත්‍රිකෝණයක් ඩං ඔහෝ බොනම ්‍රිකෝණයක් වඋනත් කෝනවල එකතුව අංචක තුන්සිය හැටයි අභ්‍යන්තර කෝනල එකතු සමපාද වෙනකොට හැම අභ්‍යන්තර කෝණයක මගේ සමාන වෙනවා එතකොට එකක් අංශක හැටක් වෙනවා ඔන්නේ අපි හවාගත්තා සමපාද නිසා එහනම් මේ චාපදිග එන්නේ තුන් සය හැටෙන් හැටයි දෙකයි හතෙන් විසි දෙකයි අරය හතයි න්න චාපදි අපිට නොද දන් චාපදි අප හොමු. මෙත බිින්දු සුරුනම හයවරක් එකයි හයවරක් හයයි ගුණ කිරීම මෙතන මේ හතර මේ හත සුළුවෙනවා මෙත හතලස් හතරක් දෙවරක් තුනයි දෙවරක් විසි දෙකයි අපිනවා විසි දෙක බෙදීම තුනයි කියලා ඒ කියන්නේ ආසන්නව තුංවරක් හත විසි එකයි යි හරිම උත්තරේ හතයි තුනෙන් එකයි සෙන්ටිමීටර් ඔන්න හොඳ මුත්තර හතයි දශම කරන්න එපා සන්ටිමීටර් හතයි තුනෙන් එකයි දෙවැනි කොටස අහනවා අඳුරු කළකොටස පරිමිටය බ අඳුරු කළ කොටස පරිමිතිය කිව්වම බොහම පොඩි කොටසන්න දන්න මෙන්න මේ කොටස මේරේකාවෙදිගයි මේ චාපේදිගයි තම අඳුරු කළ කොටසට හම්බන්ධවෙන්න එහ අඳුරු කළ කොටස පරිමිතිය කියන්නේ කෑරියි කොටස් දෙකයි මේ රේකාව සටිමීටර් හතයි මේ චාපදිිග හතයි තුනෙන් එකයි පූර්ණ සංක්‍යයා දෙක එක තුගර හම දාහතරයි තුනෙන් පංගු එකයි සෙන්ටිමීටර් එකද සංයුක්ත රූපයක් ඒ තියෙන්නේ ඒ විදිහටම අපිට විවිධ රූප දෙනව දෙන්න පුළුවන් මෙන්න මේ මගේ එකක් බලන්නක බාගට හලතින කොටසක්මේ දයන්නේ රිජුකෝ ආශ්‍රකාර ආස්තරයක් ඇතුළේ මෙන්න මෙහෙම රූපයක් දෙනවා බලන්න දීලා මෙන්න මෙහෙම අඳුරු කරල දීන කොටස ඔය කොටස පරිමිතිය තමයි අප අහන්න කියන මෙන්න මේ රේකාවයි මේ චාපයයි මේ චාපයයි මේරේකාවේ එකතුව තමයි අහන්න අපිට මිනුම් හටර දෙෙනවා දි සටිමීටර් විසයි මේ සිමීටර් දාහතරයි දැම් බලන්නක බනිම කරට හැම එක අඳුරු කර කොටසේ පරිමිතිය අහන්නේ අඳුරු කල කොටසේ පරිමිතිය එතකොට විස්්සයි විස්සයි හත ලිහයි. පැත්තේ අර්ධවෘර්තාකාර කොටසක් ෘතයෙන් භාගයක් මේ පැත්තේ අර්ධවෘර්තාකාර කොටහවෘර්තයෙන් භාගය තම් මේ බාග දෙක කියන සම්පූර්ණ වෘර්තයක් විෂ්කම්බේ දා හතර එනම් පයිඩ හතලිහයි විසි දෙක බෙදීම හතයි ඩීවලගේ දා හතරයි හත්වරක් එකයි හත්වරක් දෙකයි හතලි හයි එකතු කිරීම දෙවරක් විසි දෙක හතලිස් හතරයි මේ පූපේ පරිමිතිය හතර හතරයි හතරයි අටයි සන්ටිමීටර් අසූ හතරයි එතකොට මේ වගේ පරිමිතිය සම්බන්ධයෙන් සාමාන්‍ය පෙළට අවශ්‍ය වෙන සම්පූර්ණ විෂය කරුණුටික අපි සාකච්ඡා කරා පුනරීක්‍ෂණ ගැටලු හදනව අපි ඊළඟ පාඩමේදී එහෙමන මෙන්න මේ පරිමිතිය සම්බන්ධයෙන් අපට සාමාන්‍ය පිළි විභහගේ පලවෙනි කොටසේ පලවෙනි ගානය ැන පළවෙනි පත්්‍රේ බී කොටස ලකුණු දහයක ගැටලුවක් තියනවා අපි ඊළඟ දවසේ ගැටලෝකුත් සාගච්චාරන ඔකොල්ලොන් ඒක තවුරු වෙන්න. එහමනං අද දවසේ අපි මේ පරිමිතිය සම්බන්ධයෙන් ඕකොල්ලොන් හොඳ දැනුමක් ලැබවා ඒ ප්‍රායෝකු අත්විනෙන්ට අස්ථාව ලබනස්සී ලැබෙන සීරුදනාම සඳහා සූදා නම් වෙන්න කියලා ඉල්ලමින් අර දවසේ අපේ පාඩම අවසන් කරනවා සීරු දෙනාටම සුබ දවසක් ප්‍රාථනා කරනවා අයි බෝවන්